ළමයි අපි කලින් දවස කතාගරේ දහය පන්ති විද්‍යාපොත්තට අදාලව ඒක හත්තනි පාඩම මූල ද්‍රව්්‍ය හා සංයෝග ප්‍රමාණණය කියන කොටස එති මේ කොටසේ අපි සාපේක්ෂ පරමාණුක ස්කන්දය කියන කොටස තමයි කතාගරේ අපි ඊට අමතරව පරමානුක ස්කන්දය ඒකකේ කියනකත් හොවාගන්න විදිහ කතාගරා මම අපහු චුට්ටක්කේක මතක් කරන්නං මතක දි පරමාණුක ස්කන්දයක හවාගත්ත කොමදකි කියලම ඉතාම කෙටියෙන් කතා කරන්නේ. හරිද පරමානුක ස්කන්දයකකයි හොයාගත්තේ කාබන්වල ස්කන්දිීනෙග කාබන්වල ඇත්තම ස්කන්දය නත්තැිෙන කාබන් සමස්ථානකයේ පරමානුවක ස්කන්ධගේය දොළහෙම් බෙදෙනවා. අන්නේ දො හෙම් බෙදෙනකට අපිට එනවා එකයි දශම හය හැයි දහරින විසි තුනයි ග්‍රෑම් කියෙල අගයක්. අන්න ඒ අගේට තමයි අපි කියන්නේ. රමානක ස්කන්දයක කිය කියලා හරිද අපි ඒ අගේ හවාගත්තර පස්සේ අපි කතාගරේ සාපේක්ෂ පරමාණුක ස්කන්දය ගැන්නේ මොකද කියලා මොකද සාපේක්ෂ පරමානක ස්කන්දය කියලා කියන්නේ. මූලදරව් පරමානුවක ස්කන්දය කාබන්වල හය දොලා සමස්ථානිකයේ පරමානෝක ස්කන්දයෙන් දොළහෙන් එක වගේ කීවග කීවාරයද්ද කියනක ග කොච්චරද්ද කියන එක තමයි සාපේක්ෂ පරමානුක ස්කන්දය කියලා කියන්නේ අපිඒ ඒක යුදාගනය කියන්න ස්කන්ද ඒක පරමානුක ස්කන්දය ඒක යොදාගන කොහොමද සාපේක්ෂ පරමාණුක ස්කන්දය හොයන්න කිය ලි කතාගරා උදාහරණ ගානක් විදිහි කිව්වොත්තහෙම ඔක්සිජන් කියල ඔක්සිජන්වල සාපේක්ෂ පරමාණක ස්කන්දය හොන්න කිවොත් හම ල කරන්න ඕනේ ඔක්සිජන්වල ස්කන්දය ඔක්සිජන් වල් ඇත්තරම පරමාණුක ස්කන්දය ග්‍රෑම් දෙකයි දශම හයයි හයයි දහයරෙන විසි තුනයි හැද අනේයගේ බෙදන්ඩ තියෙන්නේ පරමානුක ස්කන්ද එකකෙන් කියද එකයි දශම හැහැය දහැර විසි නේ ඔන්න ගේ බෙදපුගම පිටෙනවා දහසේ දශම බින්දුවයි එකකාගයක් මල්ලියල පෙන්නන්න. හරි එතවඩවාල්ඩ පේයනවා ඔක්සිජන් පරමානුක ස්කන්දය දෙයි දශම හය හැ දහරන විසි තුනයි එොට ඒයාගේ බෙදල තියෙන්නේ පරමානුක ස්කන්ධ ඒකකෙන් එක කියදක් දශම හැයය දහැරෙන විසි හතරයි තරමයාගේ බෙද හම සුළුකරපු හමපිට නව දසය දශම බිඳව එකග අපි ඕවනාට ආසන්න වශයෙන් ඔක්සි ජැන්නල සාපේක්ෂ පරමාණුක ස්කන්දය ගන්නේ දාසයයි කියලා හරිදි ළමයි පැහැදිලි නේද එතකොට ඔන්නඔ වගේ අපිට ඕනම පරමාණුවක සාපේක්ෂ පරමාණක ස්කන්දය හරඩ පුළුවන් ඔල්ට මෙන්න මේ අගයන් දෙේවා න පරමානොක ස්කන්ධාගයන් දෙනවා එතකොට වල්ඩ කරන්න තියෙන මෙන්න මේ අගෙන් බෙදෙනක විතරයි පැදිලිනේද එතුොට දැන් වාල්ට මේ වගේ ඔගටටේට අවරත්තාවක්ග මෝල ද්‍රව්ව විසක් ගන විතරයි කතා කරන්නේ එතෝටයි මූල ද්‍රවව විස්සේම සාපේක්ෂ පරමාණොක ස්කන්දාාගයන් ඔයාට ගනන් හද්දී කියන සාමාන්‍ය ගානක් හද්දිී යාට එක්ක දෙනවා නැත්තං ල්ඩ මේක සුළු කර ගණඩක් පුළුවන් මංවාට ටේබෙල්ල එකක් දන්නම් මේ වීඩුව එකේදී මේ මූල දරවි විස්සේම සාපේක්ෂ පරමාණුක ස්කන්දා ගැ හරිද එතුර අපට ඊළඟට කතා කරන්න දින සාපේක්ෂ අනුකස්කන්දය ගැන මොකක්ද කියලා අර වගේම තමයි සාපේක්ෂ අනුක ස්කන්ද වෙන ෙලාතියනෙමකක් දර පරමාණුක ස්කන්දී නක අනුකස්කන්දය වෙලා තියවා හරිද මේ ගත්තය නරවගේමයි අපිට දෙන අනුවේ අපි අපි ගත්තොත් එම කාබන්්ඩයෝක්සයි් ජලානුවක් ඇමෝනිිය ඔන්න වගේ අනු ගණනාවත්තියවානිේ තුකොඩය අනුවල සැබෑ ස්කන්ධාගයන් මෙන්න මේ එකයි දශම හය හය දහයරෙන විසි හතරයි කියෙන අගයෙන් බෙදූත් අපට ලැබෙන්නේත් සාපේක්ෂ අනුක ස්කන්දේමයි පැහදිලිනේද ඒම නැත්තන් තව කරම ඇත්ත මයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධාගයන් දන්නවඕන. අන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධාගයන්න එකතු කරලත් අපිට පුුවන් සාපේක්ෂ අනුක ස්කන්දයෙන් හඩ අපි උදාරණ ගණන්ඩයක් හදල් බලමු. ල හිතන්්ඩ කාබන්ක්ඩ්ල සාපේක්ෂ අනක ස්කන්දය හන්ඩ අඩ කියනම්. එතු රඩ කරන්න තියෙන්නේ නැැි කාබන්වල සාපේක්ෂ පරමානුක ස්කන්දය දොලලාහිගෙලා දීල තර. ඔක්සිජෙන්න් වලත් සාපේක්ෂ පරමාණු ස්කන්දය දාසය කියල දීල තියෙනවන වාඩ කරන්න තියෙන්නේ මෙන්න මේම එකතු කරන්න එකෙන්නේ කාබන් අනු කියීත් තියෙනවා කාබන් පරමාණු කී කියත් තියෙනවාද මේ අනුවේ කාබන් පරමාණු එකයි තියෙන්නේ එමේ ද එතකොට ඔක්සින් අනු කියත් ක්සියන් පරමාණු ක කියවීමද ඔක්සිජන් පමාණු දෙකක් තියෙන. ඔක්සිදන් පමාණු දෙකක් තිය නිසා දාසය දෙගෙන් ගුණ කරන්න දාසේ දෙකෙන් ගුණ කරන්න එතකොට දාසයයි එයා දෙකෙන් ගුණ කරපු හාම කීද තිස් දෙකයි තිස් දෙකට ඒ දොලහකි එකතු උනහම කීද හතලිස් හතරක අගයක් ලැබෙන එ කාබන්්ඩයොක් සයිඩ් වල සාපේක්ෂ අනුග ස්කන්ධය හතලිස් හතරයි එතට ඊළඟට වල්ට ගානත් දුන්නොත්තේම ජලේ ජලනත H2.Oවෙල සාපේක්ෂ අනුක ස්කන්දේ සොයන්න කියලා. එම දුන්නොත් කරන්නේ හයිට්‍රජෙන්න්වල සාපේක්ෂ පරමාණුක ස්කන්දේ එකයි පොක්සිජැන්වල සාපේක්ෂ පරමාණුක ස්කන්දේ දාසයයි. එක දන්නවනං H2.O වල හයිට්‍රජෙන්න් පරමාණු කීයක්ක් තියෙනවාද. හයිට්‍රජන් පරමාණු වල් පේෙන දෙකක් තියෙනවා. අන්නේ නිසා කරන්නේ එක දෙකින් ගුණ කරන එක දෙකින් ගුණ කරනවා. එකතු කරනවා ඔක්සින්ල සාපේක්ෂ පරමාණුක ස්කන්ඳී දාසේ එන දාසයක් එකතු කරන්න තියෙන්න්නේ දෙකට දෙකයි දාසයකතු කරුවම් කිද දහටයි එහෙනම් ජලේ නැතැං H්ටෝ වෙල සාපේක්ෂ අනුක ස්කන්ධය දහටයි දැල්ලමයි බය වඩ පුළුවන් මේවදන්ටපාඩන් කරන්නඩ ෝ නැති කියලා නැහෙම කටපාඩන් කර්ඩ අත්‍යවශ්‍යත් නෑ මොකද ල්ල ගණන් හදාගන ඇද්දිී ගනන් හගන ඇද්දි සමරලාට ඔයාල්ල මේවා ක ඉබේටම ඇහැට හුරුවෙන ඇහැට හුරුවෙන්ට ගන්නවා මේවා. එම නැත්තං වාල් ගාන කදඩ දුන්නතහෙම සමහරලාට මේවා දෙනා පේපරේඋොට බලන්ඩ මේ අගයන් දෙනවා මේක පරමාණුවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධගයන් දෙන්ඩ පුළුවන්වාලට. ඇදෝට ඊළඟට අපි දුන්නොත් එහෙම මේ සෝඩියම් කලෝරයිට් සෝඩියම් කලෝරයිට් වගේ දුන්නොත් එහම මෙ සෝඩියම් කලෝරයි් කියන එක තියෙන්නේ අනුවිදිහට නෙවේ ෝඩියම් කලෝරට් කැන අනුවක් නවෙේ සෝඩීම් ලෝරටඩ් යෙන්නේ අයනික දැලිස් විදිට. මොනවා විදිහයටද අයනික දැලිස් විදිහට. අන්න ඒ නිසා මේකට අපි කියන්න සාපේක්ෂ අනුකස්කන්දේසව එන්න නෙහෙම කියන්න. මේකට කියන්නේ සෝඩියම් ලෝර් වෙල සාපේක්ෂ සූත්‍රස්කන්දෙමේ සූත්‍රස්කන්දය කියලා කියවා මැගනීසියම් කලෝරට් ගත්තො ඒෙ සාපේක්ෂ සූත්‍ර ස්කන්දේ අන වගේ කේසිල් ගැනි පොට ම් ලෝරයිඩ්දු නොත් ඒත් එම සූත්‍ර ස්කන්දේ ඒ පවතින මොනොව දිරද අයනික දැලිස් විදිහයටට හරද හොතන මතකදයාගන්ද. දෙර සෝඩියම් කලෝරයිඩ් වල සාපේක්ෂ සූත්‍ර ස්කන්දය කියළ දුන්නොත් ඒත් අර විදිහට මයි සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්දය විසි තුනයි. ලෝරිගින්වල සාපේක්ෂ පරමාණුක ස්කන්දය තිස් පහයි දශම පහයි තෝට ෝියම් පරමාණු එකයි තියෙන්නේ කලෝරිින් පරමාණුත් එකයි තියෙන්නේ අන්න ඒ නිසා මේ දෙන්න එකතු කරන්න. මේ දෙන්න එකතු කරපු හම පිටිෙනවා පනස් අටයි දශම පහකාගයක් ඒ නම් සෝඩියම් කලෝරැඩ් වල සාපේක්ෂ සූත්‍රස්කන්ධය පනස් අටයි දශම පහයි. හරනයද ගමයි එදකොට දැන්වාල හිතයි යනෙ ගනංහගනව මදිනි කියලා නැහෙමනෑ මං මේ පාඩම ඉතාම කෙටිං වාල්ඩමි කරන්න. මේ ඉතාම වැදගත් තියරී කොටස් වාට තක් කරලා දෙන ගත්තම මෙතන දමං කරන්න හරිද ම හිතන වාලට සාරත්ථ ක්‍රමයක් කියලා අපි ගණන්ටිකක් හදමු මේ වීඩිය එක ගැනේම එක වීඩියග මේ කරන්න හදන්නේ අපි ගණන්ටිකක් කදමු මේ යුනිට් ඉවෙරලා අපි ගණන්සට හදම් යුනිට්ස්ට එකක් විදිර බලුම් උගටගේ පෝග්‍රස් එක කොහොමද කියලා බලම අපපියකෙන් හරලමයි ඔනද අපි වැදගත්ම කොටසකට ආවා මොකදද මේ කොටස ඇවගාඩ ද්‍රෝනීියතේ ද ඇව ගාඩ් රෝඩියද හරි හුගක් අඇතින් මේක අනාගන්නවා මේ නම කිව්වා ගමන් අපපුූ ගඩ් රෝකිව් ගමන්මූ කියලා මූුණ ඇබූල් කරගරන්නවා පොඩි දෙයක්ත් තියන්නේ මොකද පොඩිද ඔන්න බලාගන්න දැන් අපිගෙන ගත්තන සාපේක්ෂ පරමාණුක ස්කන්ද යඇයි සාපේක්ෂ අනුකස්කර්තිය කියල දෙකක් ඉදික් ඔොන්නොයි දෙකේදී මේ ඉගෙන ගත්තදේවල්ලින් තමාම මේ වැඩේ ගන්නඩති ඔන්න බලාගන්න සාපේක්ෂ පරමානුක ස්කන්දයට සමාන ස්කන්දයක් ගමු එකැ අපගැත්තොත් කාබන් කාබන්වල සාපේක්ෂ පරමානුක ස්කන්දය කියද දොළහයින නේද අන්නේ දොළහට සමානස්කන්දයීද ග්‍රෑම් දොලා කියන එක හරිද ඉග්‍රෑම් දොළහක අන්තරගත කාබන් පරමානු ගාන හයයි දශම බින්දුුවයි දෙකයි දෙකයි දහයි විසි තුනයි. හරිද තවයිගබලපි හයිඩරජ හයිඩරජන්වල සාපේක්ෂ පරමානුක ස්කන්දය කියද එක්කයි. හරජන්වල සාපේක්ෂ පරමාණුක ස්කන්දය එකයි. එතකොට ඒ අගේට සමාන ග්‍රෑම ස්කන්දගෙනෙ ග්‍රෑම ස්කන්දය කියන කියද. ග්‍රෑම් එකයි. හරිද අ ග්‍රෑම් එකක් තුළන්තර්ගත හයිඩ්‍රජන් පරමාණු සංක්‍යාව හයයිදශම බිදුුවයි දෙකයි දෙකයි දායි විසි තුනයි. හරිද පරමාණු සංක්‍යාව ඇදන්. අපි නට්‍රජැන් ගත්තු නයිට්‍රජන්වල සාපේක්ෂ පරමානුක ස්කන්දයවෙන්නේ දාහතරයි දාහතරයි. එදේ දාහතර අදාල ස්කන්දයකය දෙගෙන්නේ. ඒට සමාන ස්කන්දයකයද. ග්‍රෑම් දාහතරයි. එ අපි ග්‍රෑම් දාහතරක අන්තරගත නයිට්‍රජන් පරමාණු සංඛ්‍යාව හයයි දශම බිඳුවයි දෙකයි දෙකයි දහය විසිතුනයි කියලා කිය. පැහැදිලීද. ඒ ක්න්වෙල ොක්සිජන්වලත් අපි ග්‍රෑම් දසයක් ගත්ත ොත් එන ඒතුළන්තර්ගත ඔොක්සිජන් පරමාණු සං්‍යාව හයයි දශම් බිින්දුුවයි දෙකයි දෙකයි දහයි විසිතුනකාගයක්. පේනවනේදව යාට මේ නියත අගයක් කියලා. මෙන්න මේ නියතාගේට අපි නමදාල තියෙන්නේ ඇවගල් ්‍රෝන ියතේ කියලා ඒගේ කොහෙන් ගියත් හයදශම බිින්දුවයි දෙකයි දෙයි දහයි විසිතුනකා ගයක් වෙනවා. ඒහ රං අපි බලමු ීලාගක්. ඊ මෙන්න මේ වෙනම මම ලියල තියෙනවා අනු අපි කතා කර අනු ගැන සාපේක්ෂ අනුකස්කන්දයකීද කාබන්් ඩයෝක්සයිඩ් වල අපි වාගත්තා ග්‍රෑම් හතලිස් හතරක් ඇද එතේ ග්‍රෑම් හතලිස් ස සමාවෙෙන්න්න ග්‍රෑම් නෙවෙය සාපේක්ෂ අනුස්කන්දර ඒක ගැටනහ කාබන් ඩක්යිඩ් වල සාපේක්ෂ අනුකස්කන්දීකද හතලි හතරයි අ හතලිස් හතරට දාල එකනට සමාන ග්‍රෑම්මගේකීද ග්‍රෑම් හතලිස් හතරයි ග්‍රම් හතලි සතරක් තුළන්තර්ගත කාබන්ඩක්සයි් අනු ගණන හය දශම බින්ඳුවයි දෙකයි දෙකයි දහයි විසි නයි. ඊල්ලාන්න ලෝරීන් ෝරීන්2 හරිද කලෝරීන් ව සාපේක්ෂ අනුකස්කන්දය හැත්තේ එකයි හරි හැත්තයි එකයි හැත්ත ග්‍රෑම් නවි හැත්තෑ එකට සමාන ස්කන්දයක් ගත්තුත් එක ග්‍රෑම හැත්තය එකක් අපි ගත්තු. ග්‍රෑම් හැත්තක තුළන්තර්ගත ලෝරීන් පාර්මාණුනේ ලෝරන් අනුගණන හය දශම බිින්දුුවයි දෙකයි දෙකයි දහයේ විසි තුනකාගයක් වෙනා. එලටිගත්තු සල්ෆඩයෝක්යිඩ් මෙදින සල් ඩයොක්යි සල්ෆඩයෝක්සයිඩ් හි සාපේක්ෂ අනුකස්කන්ධය හැටහතරයි. හරිද හැටහතරයි. ඊට සමානස්කන්ධයක් කියයන ග්‍රෑම් හැටහතරක් එග්‍රෑම් හටහතරක් තුළ අන්තර්ගත සල් ඩයෝක්සයිට් අනුගණන, ඇ දසම බිඳදුුවයි දෙකයි දෙකයි දහයි විසි තුනක අගයක් වෙනවා. පැහැදිලි නේද එහනම් මෙ මේ අගේට තමයි අපි ඇවගාඩ් ්‍රෝණියතේ කියලා කියන්නේ. හරලම එතකොට වාල්ට අපි ප්‍රශ්නයක් එහෙම දුන්නොත් මේ ති ඇමෝයා ඇමෝනියා වල ග්‍රෑම් දාහතක් තුළ අන්තර්ගත ඇමෝනිිය අනුගාන හොයන්ඩ කියනවා. වද ඇමෝනියා වල එක නැමෝනිිය ග්‍රෑම් දාහතක් තුළ අන්ර්ගත ඇමනිිය අුගාන හොයන්ඩ කිය මේ කරන්න හෙමයි ඉස්සරෝම අපි මේකේ සාපේක්ෂ අනුක ස්කන්දය වග ින් දෝන මොකදවාගනෙන් න සාපේක්ෂ අනුකස්කන්දය යතෝට නට ජැන්වල සාපේක්ෂ පරමාණුක ස්කන්ද දන්නා අපී ඇමෝනියා පිඩියාගම ඔන්න මෝනියා ත්තුඋත්හෙම ඇමෝනිියාවල නට්‍රජෙන්න් පරමාණු කියතින එකක් ඉන්න නයිට්‍ර ජැන්වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දාහතරයි හරි දාහතරයි වැඩකුතු කරන්න තින්නේ යිජන් පමාණු කිය යන මෙදන හයිට්‍රරජන් පරමාණු තුනක් තියනෙන. එන හයිට්‍රජන්වල සාපේක්ෂ පරමාණක ස්කන්දය එක් අයි එනම් ඒක වගේ තුනක් ඉන්නවා එනම් එක ගුණ කිරීම තුන එනම් මේ එකතුව කියද දාහතයි දාහතයි එනම් ඇමෝනියාාවල සාපේක්ෂ අනුකස්කන්දය දාහතයි හරිද නවේෙන් ප්‍රශ්නය හනිමකක්ද ඇමෝනියා ග්‍රෑම් දාහතක් තුළන් තර්ගත ඇමෝනිියනු ගනස්ොන්න ඒ වෙලාට පිදන්නව දැම්මොකක් දැවගඩ් ෝණියතේ කියන්නේ සාපේක්ෂ අනුක ස්කන්දයට සමාන ස්කන්දයක් අපි ගත් ොත්. අන්න ඒ තුළ අන්තර්ගත අනුගාන හය දම බිින්දුවයි දෙකයි දෙකයි දය විසිතුුණනක ගයක් වෙන. යන අප අහන්නෙත්මක ග්‍රෑම් දාහත කනේ එ ග්‍රෑම් දාහත කන්තර්ගත වෙන්නේ හය දශම බින්දුවයි දෙකයි දෙකයි දහ විසිතුු කගගේ එ එමෝනිිය අනුගණන වෙන්නේ කියද. අයිදශම බිඳදුවයි දෙකයි දෙකයි දහඒ විසි තුනකාගයක් හරි අගේකැනුවලට පැහැදිලි වනාා කියල දුරාලිදන්ඩ අපිට තා ප්‍රශ්නයඇ දුන්නොත් හෙම මැග්නීසියම් ග්‍රෑම් විසි හතර කඩංගු මැග්නීසියම් පරමාණු ගණන මැගනීසියම් ග්‍රෑම් වි හතර කඩංගු මැගනීසියම් පරමාණු ගන හොයන්න කිව්වොත්ත එහෙම අපි දන්නා මැග්නීසියම් වර මැගනීසියම් වල සාපේක්ෂ පරමානුක ස්කන්ධය විසි හතරයි. විසිහතරයි. හර සෝඩිම් වල විසි තුනයි මැගනීසියම් වල විසි හතරයි. එහෙම නං අපි කලින් කතවුණෙමක් දැවගඩරු නියතේක කියන්නේ. සාපේක්ෂ පරමානුක ස්කන්දයට සමාන ස්කන්ධාගයක් අපි ගත්තොත් එහෙම ඒ තුළන්තර්ගත පරමානු සංඛ්‍යාව හය දශම බින්දුවයි දෙකයි දෙකයි දහයි විසි තුනක ගයක් වෙනම් එහෙනවා. මැගනීසියම් පරමාණු ගානත් හයදශම බිදුු අයි දෙකයි දෙකයි දහයි විසි තුනකාගයක් වෙනවා හැදිලි නේද හරි අල්ලම ඉල්ඟට අපේ මේ පාඩමේ අවසාන මාතෘකාව පාඩ අවසාන මාතෘකාත මවුලේ කියලගැන් මොකත්ද මේ මවුලේ කියලා කියන්නේ. මවුලයක් කියලා කියන්නේි ගත්තොත් අපිදැන් කාබ ඉසරටැරන්න මේ හැමදම කතා කරන්නේ නේද. ගත් මෙම කාබන්වල දොළහි සමස්ථානයයේ කාබන්වල සාපේක්ෂ පරමාණු ස්කන්ධයක් දොළහයිනේ නේද එ කාබන් දොළහ සමස්ථානකයේ අපි හරියටම ග්‍රෑම් දොළහක් ඇරගෙන ඒ ග්‍රෑම් දොළහත් තුළ අන්තර්ගත පරමාණු සංඛ්‍යාව දැන් වාල් දන්නවා ඒ ග්‍රෑම් දොළහ තුළ අන්තර්ගත පරමාණු සංඛ්‍යාව අර ඇවගඩු නියතේ නේද හය දශම් බින්දුව ඇ දෙකයි දෙකයි දහයිවිස්තුුණාගේ නේද එන මෙහම කිම? කාබන් දොලහි සමස්ථානිකේ අපි හරිටම ග්‍රෑම් දොළක් ඇරගෙන අන්න ඒ තුළ අන්තර්ගත වෙන පරමානු සංක්‍යාවට සමාන යම් ද්‍රව්වයක්. අපි ගත්තොත් එහෙම පරමානු හරි අනු හරි අයන හරි. ඒ සමාන ද්‍රෞව්වේක මේ පරමාණු සංක්‍යාව හරි අනු ස්‍යාවක් හරි අයන සංක්‍යාවක් හරි. අඩංගු පධාර්ථ ප්‍රමාණය අන්නඒ ද්‍රවවේ මවුලයක් කියෙ ලපි කියනවා අපි ඒක ලියනකොට මෙහෙම ලියමු එකැන මෙහෙම දෙයක් එකන් හැරිට මෙන මේ වගේ කාබන් ග්‍රෑම් දොලහක් ගත්තොත් ඒ තුළ එක් මවුලෙක් අන්තර්ගතයි යිඩ රජෙන් ග්‍රෑම් එකක් ගත්තොත් ඒයා තුළ මවුල එකක් අන්තර්ගත වෙන. නයිට රජෙන්න් ්‍රෑම් දාහතරක්ගත්තොත් අනේ තුළ මවුල එකක් අන්තර්ගත වෙන ඒගේමතම අප ගත්තොත් එහෙම කාබඩයක්යි කාබඩයක්යිඩ් අන්නු එකෙන් සාපේක්ෂනණක ස්කඳදිිකිද හතලි සතරයින්න. එතොේ කාබඩක්යිඩ් හතලිස් හතරතුට අපි ග්‍රෑම් හතලි සතරක් ගත්තොත් අන්න ඒ තුළ අන්තර්ගත වෙන එක් මවුලයක් ලබි කිෙනවා. ඒවගෙනවා සල්ඩයින් මෙන සල් ඩක්යි. සල් ඩක්යි ග්‍රෑම් හට හතරක් ගත්තවොත් අන්න ඒතුළලත් එක් මවුලයක් අන්තර්ගත වෙන කියලා කියන. ඒ කියන්නේ. මුගක්ද මේේ කියන්නේ සාපේක්ෂ අනුක ස්කන්දයට හරි සාපේක්ෂ පරමානුක ස්කන්දයට හරි අන්න ඒවට සමාන ස්කන්ධයක් අපි ගත්තෝත්. අන්නේ සමාන ස්කන්දය තුළ මවුල එකක් අන්තර්ගත වෙනවා කියලා කියනවා. පැහැදිලීනේද අර ඇවගාඩ්්‍රෝනීතයි මවුලෑ කියන එක ලඟින් යන හරිද අදහගැන්මවේ. තේරුම් අපිට එකේ ක වචන දාල මේක තේරුම දෙද්ඩ පුළුව අදහස දෙදඩ පුළුව. මෙ දදිවාලට දෙෙන්්ඩෝන මට කන්සෙප්ට එක මොකක්ද මෙතැන කරන්නේ කියලා. වඩ ගානත් දුන්නුත් හදාගන්නන්නේ කොහොමද. මේක තතාම සරලව ේරු ගන්ඩ පුලුවන් අපට මේ බර වචන නැතුව. පැහැදිලිනේද. අපි ගණටිෙක්කු හදලතිවු මේ හරිය වට ලේසිවේනතකොට. එදොල්දමයි ඊළඟ වැඩේ ත මයි මේ මවුලික ස්කන්දේ කියන එක. මොද මෞුලික ස්කන්දය කියන්නේ මවුලික ස්කන්දී කියන්නේ අපි ගත්තොත් එේම මොකක් කරී. පරමානුවක් අගත්තු සෝඩියම් පරමාණු ගතතු සෝඩියම් පරමාණුවේ ස්කන්දිගේ සෝඩියම් පරමාණුවයේ සාපේක්ෂ පරමාණුගේ ස්කන්දය විසි තුනයි එදේ සෝඩියම් වල මවලික ස්කන්දය අපි කියනවා විසි තුනයි ග්‍රෑ මවුලේට කියලා පැහැදිද විසි තුනයි ග්‍රෑම් මවුලේරග කියල කියන සෝඩියම් ක ලෝරට් ගත්තුත් සෝඩියම් ලෝරයිඩ් වල සාපේක්ෂ සූත්‍රය ස්කන්දය පනස් අටයි දශම පහයි එදන පනස් අටයි දශම පහක්තින සෝඩියම් කලෝරයි් වල මෞලික ස්කන්දය වෙන්නෙත් පනස් අටයිදශම පහම තමයි පනස් අටයිදශම පහය ග්‍රෑම් මවුලඩ කියපි කියනවා ඒ වගේ අපි ගත්ත ොත් එහෙම කාබන්ඩක්යි කාබන් ඩෝක්ස් වල සාපේක්ෂ අනුකරස්කන්දයගේීද හතලිස් හතරයි නේද එනම් අපිගෞ කාබන්ඩෝක්ෂයි් වෙලත් මෞලික ස්කන්දය අි හතරයි ග්‍රෑම් මවුලයට කිය කියන පැහැදිලි නේද. එදොල්ලමයි ඊල අපි කතා කරනවාි මවුල ානක් හොයන්නේ කොහොමද කියලා. අපිට මොනහරි පරමානුවක හරි අනුවක හරි ස්කන්දයක් ලබාදුන්නොත් අපි කොහොමද අනේ පරමානුවේ හරි අනුව හරි තියෙන මවු්ල ප්‍රමාණය වා ගන්නේ කහොමද කියල බලු. බලු මවුල ප්‍රමාණය හොයන්නේ ඒ අපිට දීලතියන පරමාණුවේ හරි අනුවේ හරි ස්කන්ධය බෙදනවා එයාගේ මෞලික ස්කන්දේ මොකද ස්කන්දේ ිදෙනවා මවුලික ස්කන්දයෙන් අපිතුම උදාරණ එක දර කාබන් කාබන් ග්‍රෑම් විසිහතරක අඩංගූ මවුල ප්‍රමාණය හොයන්ට කිව්වොත්. මොකද කරන්නේ කාබන් ග්‍රෑම් විසි හතරක් එහෙනම් ඔන්න ස්කන්දී තියන ැනට විසි හතරක් දාගත්තා හිටසේ මවුලික ස්කන්දී කියද කාබන්වල. කාබන්වල සාපේක්ෂ පරමාණුක ස්කන්දය දොළහයි එක ඇන මෞ්ලික ස්කන්දය ොහයි ග්‍රෑම් වලට වෙනවා එහනම් විසිහතර බිදන්ඩ තියනෙ දොලහෙෙන් විසිහතර දුොලහෙම් බදෙනහම දෙකයි මවුල කියෙනවා ග්‍රෑම්ට ග්‍රෑම් සුල් වෙලා ගිහිල්ල මේ මවුල රින එක කියලනති ඒක උඩට යනවා එතකොට මේ දර්ශක දන වෙන එතට මවුල කියල පිළිතුරක් ලැබෙනවා තොර පිරමු කාබන්්ඩයොක්සයිට් ග්‍රෑම් අසූුවටක තිබෙන මවුල ප්‍රමාණයහයිඩ දුන්නත් ආදැමදෙන තියෙනවේකාබඩක්ෂයිට ග්‍රෑම් අසූ වටක එහෙනම් ස්කන්දය තියෙන දනට අසුවටදාන්ඩ ෙදන්න යන කාබන්්ඩයක්යිඩ්ල සාපේක්ෂ අනුකස්කන්දයෙන් සාපේක්ෂ අනුක ස්කන්දය කියද කාබන්්ඩක් සයිඩ්ුවල හතලිස් හතරයි බ්‍රෑම් මවුලයට වෙනවා. හරිද හනම් අසුවට හතලි සතරෙන්බ දුනොත් කියද දෙකයි හෙනම් මවුල දෙකයි. ඇදිලිනේද. අන්න ඒවගේ වල්ට ඕන මේවා තින් මමදැ සුළුව වෙන පුත්තර දුන්නේ තශමුත්තරත් එන්න පුලුවන්ද අපි වගේ ගනන් හල බලමු හරිද. කාබන්ඩයක්சைයිඩ් කාබර් තුො හයිටරජෙන් නයිටරජෙන් ජාල වාට එකමකී නොකි ඕනම දේක මවලගන හවැන්ඩ පුළුවන් මෙන්න මේක්‍රමේ භාවිතා කරලා හරද පහිතන පැහැදිල වුනා කිය වලට